අදත්වාලව සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් වන් YouTube channel එකට. ඔන්න අද අපි අර්ගෙනාවේ 2022 නිකුත් වුණු කූමන් කියන තමිල චිත්‍රපටිය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ධනසේකර්. එයා අවසර කිහිපයකට කලින් චෙන්නයි වල හිටපු දක්ෂම පොලිස් නිලධාරියෙක්. හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් නිසා දැන් එයා ගෙදරට වෙලා තමයි ඉන්නේ. කොහොම වුණත් ධනසේකර්ගේ පෙම්වතියක් ගොඩාක් ඉස්සර මිය ගිහින් තියෙනවා. ඒ වගේම ධනසේකර්ට විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඒ තමයි කෙනෙකුගේ හැසිරීම වලින් ඒ කෙනාගේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන්. ඒ නිසාම දවසක් අපරාධකරුවෙකුගෙන් ප්‍රශ්න කරන්න අවස්ථාව ධනසේකරට ලැබෙනවා. මේ කෙනා එයාට කැමති නැහැ කිව්ව කෙල්ලව පැහැරගෙන එයාව දූෂණය කරලා පස්සේ මූණට ඇසිඩ් ගහලා ඒ ගැහැණුව මෙය මරලා දාලා තියෙනවා. මේ ගැන ප්‍රශ්න කරගෙන යද්දි තමයි ධනසේකරට එයාගේ අතීත සිදුවීම මතක් වෙලා එයාට වගේම එයාගේ පෙම්වතියටත් මෙහෙම වෙන්න හේතුව අපිට පෙන්වන්නේ. ඉතින් වසර ගණනකට කලින් ධනසේකරට සිදුුනේ මොකද්ද? එයාගේ පෙම්වතිය මැරුණේ කොහොමද? මේ විදිහට දූෂණ සිද්ධියක් ගැන හොයද්දි ධනසේකරට අතීතයේ දේවල් මතක් වුණේ ඇයි? ධනසේකර මේ දේවල් කරන්නේ වසර ගණනකට කලින් සිද්ධ වුණු දෙයට පිළිගන්නද? මේ හැම දෙයක් ගැනම දැනගන්න අපි යමුද කතාවට. කතාව ආරම්භයේදීම අපිට දැක ගන්න ලැබෙන්නේ පරණ ගෙදරක් ඉස්සරහා හිටගෙන ඉන්න හතර දෙනෙක්ව. මේ හතර දෙනා තමයි අද කතාවේ ප්‍රධාන චරිත හතර. මෙතනින් පළවෙනි කෙනා තමයි ධනසේකර. එයා පොලිසිය හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක්. ධනසේකරගේ ගෙදර බලාගෙන ඉන්න එයාගේ වැඩවලට උදව් වෙන මුරුගන් තමයි අපේ කතාවේ අනිත් වැදගත්ම චරිතය. මේ දෙන්නට අමතරව ධනසේකර එක්ක ඉන්නවා තව කෙනෙක්. ඒ තමයි ධනසේකරගේ හුරතර්ම බල්ලා සුබ්බු. මේ තුන් දෙනා හැරුණම තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඉස්ටෙලා. ඉස්ටෙලා කියන්නේ ධනසේකරගේ පෙම්වතිය. එයා ඉන්නේ ධනසේකරගේ ගෙදරම තමයි. හැබැයි එතන පොඩි වෙනස්ම කතාවක් තියෙනවා. ඉතින් අපි පිළිවෙලින් පිළිවෙල මේ කතාව ඉස්සරහට තේරුම් කරගෙන යමු. සාමාන්‍යයෙන් ධනසේකරගේ ගෙදර ටිකක් අපිලිවලයි. මොකද මුළු ගෙදරම වැඩ කරන්නේ මුරුගන් තනියම නිසා. ඉතින් එයා ගෙදර හැම වැඩක්ම කරලා දවල්ට තමයි ටිකක් නිදාගන්නේ. හැබැයි මම මේ කියන විදිය දවසෙත් මුරුගන් මේ විදියට දවල්ට නිදාගෙන තමයි ඉන්නේ. මුරුගන් මේ විදියට නිදාගෙන ඉන්න අතරේ මුරුගන්ට TV එකේ ප්‍රවෘත්ති වල කියනවා ඇහෙනවා චෙන්නයි වල බෝම්බ පිපිරීමක් වෙලා කියලා. ඉතින් මේ ප්‍රවෘත්තිය අහන ගමන් නිදාගෙන ඉන්න මුරුගන්ගේ නිින්ද කැඩෙන්නේ එකපාරටම ගෙදර කරන්ට් එක යනවත් එක්කම. ඉතින් කරන්ට් එක ගියපු නිසා මුරුගන් ගෙදර ස්විච් බෝඩ් එක චෙක් කරනවා. මෙතනින් තමයි මුරුගන්ට තේරෙන්නේ ස්විච් බෝඩ් එකේ ෆියුස් එක පිච්චිලා කියලා. ඉතින් මේක දැනගත්ත ගමන් ගෙදරින් පිටත් වෙන මුරුගන් විදුලි කාර්මිකයෙක් එක්කගෙන ආපහු ගෙදරට එනවා. ඒ ධනසේකර ඉන්නේ ගෙදර ස්තූපුවේ ඇඳගෙන නිදාගෙන. මෙතනදි ධනසේකර දිහා බලාගෙන ඉන්න ස්විච් බෝඩ් එක ගාවට එන විදුලි කාර්මිකයා මෙච්චර දවල් වෙලා තියෙද්දිත් කවුදර ස්තූපුවේ නිදාගෙන ඉන්නේ කියලා. මේක ඇහුවට පස්සේ මුර්ගන් මේ විදුලි කාර්මිකයට කියනවා එයා එහෙම තමයි හිතන වෙලාවට නිදා ගන්නවා, හිතන වෙලාවට කනවා, හිතන වෙලාවට වැඩ කරනවා. ඔය දැන් නිදාගත්තේ දවස් දෙකකට පස්සේ කියලා. මේක ඇහුවම විදුලි කාර්මිකයා පුදුම වෙනවා. කොහොම වුණත් එයා ඩැමේජ් වුණ ෆියුස් එක වෙනුවට අලුත් ෆියුස් එකක් හයි කරලා ගෙදර විදුලි සැපයුම ආයෙත් යථා තත්ත්වයට පත් කරනවා. එහෙම පත් කරාට පස්සේ මුර්ගන් ගේ ඇතුළට යන්නේ ඉලෙක්ට්‍රීෂියන්ට දෙන්න ඕන මුදල අරගෙන එන්න. අන්න ඒ අතරේ ඉලෙක්ට්‍රීෂියන් දකිනවා එයා ළඟ තියෙන මේසෙ උඩ ලයිටර් එකක් තියෙනවා කියලා. මේක දැකපු ගමන් ඉලෙක්ට්‍රීෂියන් ලයිටර් අරගෙන එයාගේ බෑග් එකට දාගන්නවා. මෙහෙම කරලා කිසි දෙයක් නොවුණු ගානට මුර්ගන්ගෙන් සල්ලිත් අරගෙන ආපහු යන්න පිටත් දෙද්දිම ධනසේකර නිින්දෙන් නැගිටලා මුර්ගන්ගෙන් අහනවා ගෙදරට එක්ක කෙනා ආපු කෙනා කවුද කියලා. මෙතනදී මුර්ගන් කියනවා ගෙදර විදුලිය විසන්දි වුණා, ඒක හදන්න තමයි මෙයාව එක්කගෙන ආවේ කියලා. මුර්ගන් මෙහෙම කිව්වට පස්සේ ඉලෙක්ට්‍රීෂියන් දිහා හොඳට බලගෙන ධනසේකර ඉලෙක්ට්‍රීෂියන්ගෙන් අහනවා නම් මොකද්ද කියලා. මෙතනදී ඉලෙක්ට්‍රීෂියන් නම කියන්නේ එයාගේ නම මුනිස්කාන්ත් කියලා. ඒත් ඒ නම අහන ධනසේකර මෙයාට කියනවා තමගේ නම මුනිස්කාන්ත් නෙමෙයි, මුනිස්වරන් කන්දන් කියලා. එහෙම කියනකොට මුනිස්වරන් ගොඩාක් පුදුම වෙනවා. ඒ පුදුම වීමත් එක්කම තමයි මුනිස්වරන් ආපහු මුර්ගන් එක්ක යන්න පිටත් වෙන්නේ. ඒ යන අතරමඟදී මුනිස්වරන් මුර්ගන්ගෙන් අහනවා ධනසේකර කොහොමද මගේ නම හරියට දැනගත්තේ කියලා. මෙතනදී ඒකට උත්තර දෙන මුර්ගන් කියනවා එයා හිටපු පොලිස් නිලධාරියෙක්. එයා ඔයිට වඩා දේවල් ඔයා දිහා බලලා කියයි කියලා. මෙන්න මේ අතරේ තමයි මුනිස්වරන් පිටත් වෙලා යන දිහා බලාගෙන ඉන්න ධනසේකර එකපාරටම සුබ්බට අණ කරනවා මුනිස්වරන්ට පහර දෙන්න කියලා. ඉතින් ධනසේකර අණ ලැබුණු ගමන්ම සුබ්බු මුනිස්වරන් දිහාවට දුවගෙන යනවා. මෙතනදී සුබ්බුගෙන් බේරෙන්න දඟලන මුනිස්වරන් පණ බේර ගන්න ආපහු ධනසේකර ගාවටම එනවා. ඒ ගිහින් ඉක්මනටම තමන්ගේ බෑග් එක අරගෙන මුනිස්වරන් එයා හොරකම් කරගත්ත ලයිටර් එක ආපහු ධනසේකරටම දෙනවා. අන්න එතකොටම තමයි සුබ්බුත් සංසුන් වෙන්නේ. හරියටම කිව්වොත් ධනසේකර දැනගෙන හිටියා මුනිස්වරන් තමන්ගේ ගෙදරින් මොනම හරි දෙයක් හොරකම් කරන්න නැති කියලා. ඉතින් මේ විදිහට තමන් ගත්ත ලයිටරේ ආපහු ධනසේකරට බාර දෙන මුනිස්වරෙන් ඉක්මනින්ම එතනින් පිටත්ලා යනවා. වගේම මුරුගනුත් මුනිස්වරන්ම ගේට්ටුවෙන් එළියට එලවලා දානවා. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි ගේ ඇතුළේ ඉඳලා ඉස්ටෙලා එළියට එන්නේ. ඉස්ටෙලා එළියට ඇවිත් ධනසේකරගේ ඇඳ ගාව පුටුවක වාඩි වෙනවා. වගේම එයා සුබ්බුවත් තමන්ගේ ගාවට කතා කරගන්නවා. ඉතින් මේ විදිහට ධනසේකර ගාව වාඩි වෙලා ඉස්ටෙලා ධනසේකරට කියනවා ඔයා දවස් දෙකකින් නාලවත් කාලවත් නැහැ, ඒ නිසා මුරණ්ඩු නොවි දැන්ම ගිහින් නාලා ඊට පස්සේ කෑම කන්න කියලා. ධනසේකර සහ ඉස්ටෙලා මෙතන කතා කර කර ඉද්දි තමයි මුරුගන් මෙතනට එන්නේ.
මුරගන් මෙතනට ආවට පස්සේ දකින්නවා දනසේකර එයා ගාව තියෙන පුටුව දිහා බලාගෙන ඉන්න හැටි. මුරගන් මේ දිහා බලාගෙන හිටියත් එයාට එයාවට කවුරුත් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ස්ටලා කියන්නේ ආත්මයක්. ඒ ආත්මය පේන්නේ දනසේකරට සහ සුබ්බුට විතරයි. හැබැයි ගොඩාක් අය කුටිම කිව්වොත් මුරගන් පවා හිතන්නේ දනසේකරට පිස්සු කියලා. ඒත් ඇත්තම කතාව මියගේපු ස්ටලාව ඇත්තටම දනසේකරට පේනවා. ස්ටලා මියගේ සිද්ධිය පිටිපස්සේ ලොකු දුක්බර කතාවක් තියෙනවා කියලා ඔයාට කතාව ඉස්සරහට දැක ගන්න ලැබේවි. කොම් වුණත් ස්ටලා දනසේකර නාගෙන ඇවිත් කෑම කන්න කියලා කිව්වකම දනසේකර ඒකට අවනත වෙලා ඉක්මනින්ම නාන්න යන්න පිටත් වෙන්නේ මුරුගන්ට කෑම ලෑස්ති කරන්න කියන ගම. හැබැයි නාගෙන ආපු ගමන් රෑ කෑම ගන්න පටන් ගන්න දනසේකර වැඩි කෑම ප්‍රමාණයක් කන්නේ නැතුව එයා විසින්ම ගෙදර දිහා දාගත්ත මත්පැන් බොන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මේ දිහා බලාගෙන ඉන්න ස්ටලා දනසේකරට කියනවා බොන එක නවත්තලා කෑම ටික කන්න කියලා. ඒත් මේ වෙලාවේ එකපාරටම නැගිටින දනසේකර මුරුගන්ට කියනවා අලුත් ගොන ටිකක් අරගෙන පොල්වත්ත කොටන්න එන්න කියලා. මෙතනදි මුරුගන් ඉන්නේ කෑම කන ගමන්. ඒ වෙලාවේ ගොඩාක් රෑවල නිසා මුරුගන් දනසේකරට කියනවා දැන් ගස් වලට සාත්තු කරන්න ඕනේ නැහැ. ඒක අපි හෙට උදේට කරමු කියලා. මේක අහපු ගමන් දනසේකරට කේන්ති යනවා. ඉතින් කේන්ති ගිහින් මුරුගන්ටත් හොඳටම බැලලා කොහොම හරි මුරුගන්ව වැඩේට සම්බන්ධ කරගන්නවා. එදා රෑම මුරුගන්ට නිින්දක් නැහැ. මොකද කිව්වොත් මුළු රෑම මුරුගන් තමයි පොල්වත්ත ගස් වලට දාන්න අලු ගෝණි අදින්නේ. මුරුගන්ට වෙලාවකට දනසේකර ගැන තරහක් ආවත් මුරුගන් ඒව ඉක්මනින්ම හිතින් අමතක කරලා දානවා. මොකද කිව්වොත් දනසේකරට රැට නිින්ද යන්නේ නැති මානසික ආබාධයක් තියෙන නිසා. දනසේකරගේ ජීවිතය මෙන්න මේ විදියට ගෙවෙද්දී චෙන්නයි වල ලොකු කලබලයක් ඇති වෙලා තමයි තිබුණේ. ඒ කලබලයට හේතුව ජෛන කෝවිලක බෝම්බයක් පුපුරන නිසා. ඉතින් පොලිසිය මේ ගැන පරීක්ෂණ කරද්දී එක සැකකාරයෙක්ව මෙයාලා අත්අඩංගුවට ගන්නවා. නමුත් එතන ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි මේ සැකකාරයා ගොළුයි. එයාගේ කන් දෙක ඇහෙන්නේත් නැහැ. ඉතින් මෙන්න මේ නිසා ප්‍රශ්න කිනීම් වලදී පොලිසියට කිසිම දෙයක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ වෙද්දී තමිල්නාඩු පොලිසියට ඉහළ තැන් වලින් ලොකු ප්‍රෙෂර් එකක් ඇවිල්ලා තිබුණේ. මේ නිසාම තමිල්නාඩු රහස් පොලිසියේ චීෆ් වුණු රඝුරාම් එනවා මේ සැකකාරයා රඳවල තියෙන ඉන්න තැනට. එහෙම ආවට පස්සේ තමයි රඝුරාම් එතන ඉන්න නිලධාරියෙක්ගේ මාර්ගයෙන් දැනගන්නේ ඒ සැකකාරයාගේ නම ආයුෂ්මන් කියලා. හැබැයි එතනින් එහාට ආයුෂ්මන් කොහොමද ප්‍රහාරයට සම්බන්ධ වුණේ සහ එයාගේ වෙනත් විස්තර පොලිසියට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මෙතනදී ටිකක් කල්පනා කරන රඝුරාම් කෝල් එකක් ගන්නවා දනසේකරට. එහෙම කෝල් එකක් ගන්න රඝුරාම් දනසේකරට කියනවා චෙන්නයි වල සිදුවුණු බෝම්බ පිපිරීමට සම්බන්ධ කෙනෙක් අපේ අත්අඩංගුවේ ඉන්නවා. එයා ගොළු බිහිරි කෙනෙක්. ඒක නිසා එයාගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. ඔයා ප්‍රශ්න කිරීම කරලා අත්දැකීම් තියන නිලධාරියෙක්. ඒ නිසා එවිත් මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. හැබැයි දනසේකර මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ අවුරුදු 13ක් තමන් ඉන්නේ ගෙදරට වෙලා. ඒ ගෙදරින් එළියට යන්න තමන්ට කිසිදු උවමනාවක් නැහැ කියලා. එහෙම කියලා දනසේකර කෝල් එක කට් කරාට පස්සේ ආයිත් රඝුරාම් දනසේකරට කෝල් එකක් ගන්නවා. මෙතනදී රඝුරාම් කියනවා සැකකාරයම කොහොම හරි මම ඔයාගේ ගෙදරට එවන්නම්. හැබැයි එයාගේ ආරක්ෂාව ගැන ඔයා බලා ගන්න ඕන කියලා. මෙන්න මෙතනදී දනසේකර ඒ අදහසට කැමති වෙනවා. අන්න ඒ නිසා එදා රෑ රඝුරාම් තවත් නිලධාරීන් දෙදෙනෙක්ගේ ආරක්ෂාව යටතේ ආයුෂ්මන්ව දනසේකර ගෙදරට පිටත් කරනවා. ඉතින් මෙන්න මේ විදියට ආයුෂ්මන්ව අරගෙන එන නිලධාරීන් දෙන්න ආයුෂ්මන්ව දනසේකරට බාර දුන්නට පස්සේ දනසේකර රඝුරාම්ට කතා කරලා කියනවා ආරක්ෂාවටවත් උදව්වටවත් තව අය ඕන නැහැ. ආපු නිලධාරීන් දෙන්නව නැවත ගෙන්නවන්න කියලා. ඉතින් අන්න එහෙම කියලා ෆෝන් එක එතන ඉන්න නිලධාරියෙක් අතර දෙන දනසේකර ඒ අතරේ ආයුෂ්මන් ගැන විස්තර තියෙන ෆයිල් එකක් දිහා බලනවා. එහෙම බලන අතරේ මුරුගන් ඇවිත් ආයුෂ්මන්ට ප්‍රශ්න කිරීම කරන කාමරයට අරගෙන යනවා. ටික වේලාවකට පස්සේ මෙතනට එන දනසේකර එන්නේ කුකුල් මස් පුරවපු වාචනයකුත් අරගෙන. එහෙම එන දනසේකර ආයුෂ්මන් දිහා බලලා කියනවා මම දන්නවා තමුන්ට තොල් සෙරවීම බලලා කතා කරන දේ තේරුම් ගන්න පුළුවන් කියලා. ඒ නිසා හොඳට මම කියන දේ තේරුම් අරගෙන සංඥාවලින් මට උත්තර දෙන්න කියලා. එහෙම කියලා දනසේකර ප්‍රහාරයේ පිටිපස ඉන්නේ මහමොලකරු කවුද කියලා ආයුෂ්මන්ගෙන් අහනවා. ඒත් එයායකට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. නමුත් මෙන්න මෙතනදී දනසේකර ආයුෂ්මන්ට ආයෙ කියනවා ඔයාට බෝම්බ දීපු කෙනා අනිවාර්යයෙන්ම හිටියේ කෝවිල ඇතුළේ වෙන්න ඕන. මොකද CCTV දර්ශනවල තියෙන විදියට ඔයා කිසිම බෑග් එකක්වත් කෝවිල ඇතුළට යද්දි අරගෙන ගිහින් නැහැ කියලා. ඒ නිසා දනසේකරට අවශ්‍ය වෙනවා කෝවිල ඇතුළේදී ආයුෂ්මන්ට බෝම්බ දීපු කෙනාගේ නම දැනගන්න කියලා. හැබැයි ආයුෂ්මන් ඒ ගැන කිසිම ඉඟියක් දෙන්නේ නැහැ. මේ නිසා දනසේකර කරන්නේ එයාගෙන කුකුල් මස් භාජනය විවෘත කරලා ආයුෂ්මන්ට පෙන්වන එක. මේ භාජනය විවෘත කරාට පස්සේ මේ පළාතම ගඳ ගහන්න ගන්නවා. මොකද මේ භාජනයේ තියෙන්නේ නරක්කුණු කුකුල් මස්. ඉතින් ආයුෂ්මන්ගෙන් කිසිම සංඥාවක් නැති තැන දනසේකර මේ කුකුල් මස් ටික ආයුෂ්මන්ට කවලා එයාට වද දීලා ප්‍රශ්න අහන්න ගන්නවා. ඒත් එදා දවසේ ආයුෂ්මන්ගෙන් කිසිම දෙයක් දැනගන්න දනසේකරට හැකි වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා ආයුෂ්මන්ව අරගෙන තමන්ගේ වත්තේ කෙළවරට යන දනසේකර ආයුෂ්මන්ව වත්තේ කෙළවරේ තියෙන භූගත කාමරයක හිර කරනවා. ඉතින් එයාව ආපහු පහුවෙන්ද උදේ එළියට ගන්නේ මුරුගන් ඇවිල්ලා. මේ විදියට මුරුගන් ආයුෂ්මන්ව එළියට ගත්තට පස්සේ මුරුගන් විසින්ම ආයුෂ්මන්ව හොඳට පිරිසිදු කරලා එයාට කන්න දීලා අරගෙන යනවා ආයෙමත් දනසේකර ගාවට.
ඉතින් ධනසේකර ගාවට ආයුෂ්මන් ඇදගෙන ගියාට පස්සේ ධනසේකර ටික වේලාවක් ආයුෂ්මන් දිහා බලලා කල්පනා කරනවා. එතකොට එයාට මතක් වෙනවා කලින් දවසේ ප්‍රශ්න කරද්දී ආයුෂ්මන් දක්වපු ප්‍රතිචාර. මෙතනදී විශේෂම දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි ධනසේකරට තියෙනවා අනිත් අයට නැති විශේෂ හැකියාවක්. ඒ තමයි එයාට පුළුවන් කෙනෙක්ගේ ඉරියව් පරීක්ෂා කරලා එයාගේ හිතේ තියෙන දේ කියන්න. ඉතින් මේ වගේ අයට කියන්නේ කූමන් කියලා. මෙන්න මෙතනදී ඒ හැකියාව පාවිච්චි කරන ධනසේකර ආයුෂ්මන්ට කියනවා තමුන්ම මෙහෙවපු නායකයා වෙන කවුරුත් නෙමෙයි සුක්වන්දර් සිං නේද කියලා. ඉතින් මෙන්න මේක ආපු ගමන් ආයුෂ්මන්ට හිතා ගන්න බැරි වෙනවා ධනසේකර මේ ගැන දැනගත්තේ කොහොමද කියලා. ඒ සුක්වන්දර් සිං නම ආපු ගමන් ආයුෂ්මන් ධනසේකර ගාව බැගාපත් වෙනවා එයාව බේරගන්න කියලා. ඉතින් මෙන්න මෙතනදී ධනසේකර ආයුෂ්මන්ට කියනවා තමුන් වැඩ කරලා තියෙන්නේ භයානක මිනිහෙක් ගාව. සුක්වන්දර් සිං වැඩ කරන්නේ එයාටත් වඩා භයානක කෙනෙක් යටතේ කියලා. ඒ කෙනා තමයි නිතේෂ් කුරානා. කොහොම වුණත් මේ දේවල් ආයුෂ්මන්ට කියන ධනසේකර් ආයුෂ්මන්ගෙන් පැහැදිලි සාක්ෂියක් ලබා ගන්නවා වගේම ඒක රෙකෝඩින් කරගන්නවා. මෙතනදී ආයුෂ්මන් කියන විදියට කෝවිලේ පූජා බාන්න තියෙන තැනට බෝම්බය සවි කරලා තියෙන්නේ ආයුෂ්මන්. ඒ බෝම්බය ආයුෂ්මන්ට ගෙනත් දීලා තියෙන්නේ සුක්වන්දර් සිං. ඉතින් මෙන්න මේ විදියට සම්පූර්ණ විස්තරය තොරතුරු ආයුෂ්මන්ගෙන් දැනගන්න ධනසේකර් ආපහුවයාව පොලිසියට බාර දෙනවා. මෙන්න මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසිය සුක්වන්දර් සිං ඇතුළු කල්ලියම අල්ලගන්න සමත් වෙනවා. පරීක්ෂණ ඉවර වුණාට පස්සේ රඝුරාම් මෙනවා ධනසේකරව මුණ ගැහෙන්න. එහෙම විත්තියා ධනසේකරට කියනවා ආපහු පොලිසිය වෙත බැඳෙන්න කියලා. ඒ ධනසේකරයකට කැමති වෙන්නේ නැහැ. එයා මෙතනදී කියන්නේ ස්ටෙලා, මුරුගන් සහ සුබ්බු එක්ක තමන් අවුරුදු 13ක් මේ ගෙදර සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ රඝුරාම් නම් මෙතනදී කියන්නේ පොලිසියට එන්න කැමති නැතුණාට කමක් නැහැ. අඩුම ධර්මේ බොණේකවත් අඩු කරලා නිදි මරණ එකත් නවත්තන්න කියලා. මේකහන ධනසේකර රඝුනාම්ට කියනවා එයා විසමත් බෑ මුකුත් බොන්නේ නැහැ. එයා බොන සිගරට් අරක්කු හැමදේම හදාගන්නේ ගෙදර. ඒවට කිසිම විසක් Taman කවලම් කරන්නේ නැහැ කියලා. රඝුරාම් කොච්චර කතා කරත් ධනසේකර තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න කැමති වෙන්නේ නැහැ. එයා ඉන්නේ ස්ටෙලා එක්ක සතුටින් කියන මානසිකත්වයේ තමයි එයාට තියෙන්නේ. කොටිම කිව්වොත් ධනසේකරට ස්ටෙලාව පේන නිසා එයා හිතන් ඉන්නේ ඇත්තටම ස්ටෙලා ඉන්නවා කියලා. එයා ගොඩාක් වෙලාවට දවස ගත කරන්නේ ස්ටෙලා එක්කම තමයි. හැබැයි මුරුගන්ට නම් මේක ලොකු ප්‍රශ්නයක්. එයාට ස්ටෙලාව පේන නැති නිසා. එයා හිතන්නේ ධනසේකරගේ මානසික රෝගී තත්ත්වය උස්සන්න වෙලා තමයි තියෙන්නේ කියලා. මේ විදිහට මුර්ගන්ගේ සහ ධනසේකරගේ ජීවිතය ගෙවන අතරේ තමයි දවසක් ධනසේකර ජීවත් වෙන ගමේ පිරිසක් ධනසේකරගේ ගෙදර ගාවට එන්නේ. මේ අතරින් ප්‍රධාන කෙනා තමයි මාස්ටර්. ඉතින් මාස්ටර් කීප වතාවක්ම ධනසේකරගේ ඉඩමට හොරෙන් ඇතුළු වෙලා ඉඩම තියෙන පොල් හොරකම් කරන්න ගිහින් ධනසේකරට අහු වුණ කෙනෙක්. මේ නිසා මාස්ටර් ධනසේකරට බයයි. කොහොම වුණත් මෙයාලා එන්නේ එයාලගේ පක්ෂ සාමාජික මුදලට අරමුදල් එකතු කරගන්න. හැබැයි මෙතනදී මාස්ටර් ධනසේකරගේ වත්තට ඇතුල් වෙන්නේ නැහැ. එයා අනිත්‍යව යවනවා ධනසේකරගෙන් සල්ලි ඉල්ලගෙන එන්න කියලා. ඒ අය යද්දී ධනසේකර ඉන්නේ වත්ත කෙළවරක වලක් කපන ගමන. ඉතින් මේ අය මෙතනට ආපු ගමන් ධනසේකරට කතා කරලා කියනවා ගමේ හැමෝම පක්ෂ අරමුදලට සල්ලි දුන්නා. ඔයා විතරයි දුන්නේ නැත්තේ. ඒක නිසා ඔයා මේ දැන් අපිට සල්ලි දෙන්න කියලා. මේ කතාව ආපු ගමන් ධනසේකරට හොඳටම කේන්ති යනවා. ඒ කේන්ති ගිහින් එයා සුබ්බුට කතා කරනවා. ඉතින් සුබ්බු මෙතනට එනවත් එක්කම මේ ආපු අය හැරිලා ගේට්ටුව පැත්තට දුවන්න පටන් ගන්නවා. කොමහරි සුබ්බු මේ අය ගේට්ටුවෙන් එළියට යනකම්ම එළවලා ලූ වැඳලා තමයි ආපහු එන්නේ. මෙන්න මේ අතර තමයි රඝුරාම්ගෙන් ධනසේකරට කෝල් එකක් එන්නේ. ඉතින් කලින් වගේම ටිකක් බරපතල ප්‍රශ්නයක් තමයි මෙන්න මේ පාරත්. රඝුරාම් ධනසේකර ෆෝන් එක ආන්සර් කරාට පස්සේ සිද්ධ වෙලා තියෙන දේ ගැන කියනවා. සිද්ධිය මෙන්න මේකයි. නෞෂාඩ් කියලා මුස්ලිම් තරුණයෙක් බ්‍රාහ්මණ කුලේ හර්ෂිනී කියලා ගැහැණු ළමයකට ආදරය කරලා තියෙනවා. හැබැයි මේ ගැහැණු ළමයා නම් නෞෂාන්ට ආදරය කරලා නැහැ. එයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්න ඒ නිසා නෞෂාන් මොකද කරලා තියෙන්නේ? හර්ෂිනීව පැහැරගෙන ගිහින් එයාව දූෂණය කරලා එයාගේ මූණට ඇසිඩ් ගහලා හර්ෂිනීව මරලා දාලා. හැබැයි නෞෂාන් අත්තරංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ගෙනවත් එයා වචනයක්වත් කතා කරලා නැහැ. නඩුව උසාවියට දාන්න කලින් නෞෂාන් ලවා පවපච්චාරණයක් කරගන්න තමයි දැන් රඝුරාම්ට අවශ්‍ය වෙලා තියෙන්නේ. අන්න ඒකයි එයා මේ පාර ධනසේකරට කතා කරන්නේ. ඉතින් මෙතනදීත් කලින් වගේම රඝුරාම් කියනවා නිර්ධාරින් දෙන්නෙක් එක්ක නෞෂාඩ්ව එවන්නම්. එයාගෙන් ප්‍රශ්න කරලා පාපෝච්චාරණයක් ගන්න කියලා. මෙතනදී අකමැත්තෙන් වුණත් ධනසේකර වැඩේ කරන්න බාරගත්ත නිසා රඝුරාම් නිර්ධාරින් දෙන්නෙක් එක්ක නෞෂාන්ව එවනවා ධනසේකරගේ ගෙදරට. නෞෂාන්ව ධනසේකරගේ ගෙදරට අරගෙන ගියාට පස්සේ ධනසේකර ගොඩාක් කේන්තියෙන් තමයි නෞෂාන්ගෙන් ප්‍රශ්න කරන්නේ. මොකද ධනසේකර කැමති නැහැ ගැහණු අයට කරදර කරන පිරිමින්ට. ඒකට හේතුවක් තියෙනවා. ඒක තව ටිකක් කතාව ඉස්සරහට යද්දී ඔයාලට දැනගන්න පුළුවන්. කොහොම වුණත් ධනසේකර කොච්චර තදින් ප්‍රශ්න කරත් නෞෂාන් ණයට උත්තර දෙන්නේ නැහැ. හෂිනිගේ මනසිරුළු ෆොටෝ එකක් නෞෂාන්ට පෙන්වන ධනසේකර නෞෂාන්ට කියනවා බලනවා හෂිනිට තමුසේ කරපු දේ. ඒ ලස්සන ළමයේ මූණට තමුන් කරලා තියෙන දේ බලනවා කියලා.
ඉතින් මෙතනදි මේ ෆොටෝ එක දකින නෞෂාන්ගේ මූණේ හැඟීම් වෙනස් වෙනවා දනසේකරට දැක ගන්න ලැබෙනවා. අන්න ඒකම තමයි දනසේකරගේ මතකයත් එයාට වද දෙන්න ගන්නෙ. මේ නිසා වෙන්නේ මානසික ආතතිය දරා ගන්න බැරි වෙලා දනසේකර හයියෙන් කෑ ගහලා අඬලා එකපාරටම සිහිය නැතුව එතනම තියෙන පුටුවක් උඩ වැටෙනවා. මේ සිද්ධිය වෙනවත් එක්කම තමයි මුරුගන් මෙතනට එන්නේ. දනසේකර ඉන්න විදිය දැක්කම මුරුගන්ට තේරෙනවා දනසේකරගේ මානසික ආතතිය ටිකක් වැඩි වෙලා තමයි මේ දේ වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ නිසා දනසේකරව කාමරෙන් එළියට අරගෙන එන මුරුගන් එයාව ස්ටෝප්පුවේ තියෙන ඇඳෙන් හාන්සි කරවනවා. එහෙම කරලා ආපහු කාමරයට යන මුරුගන් මාංචුත් එක්කම නෞෂාන්ව අරගෙන යනවා භූගත කාමරේ ගාවට. එහෙම ගිහින් නෞෂාන්ව ඒක ඇතුළට දාන මුරුගන් ඊට පහුවෙන්ද උදේ තමයි ආපහු නෞෂාන්ව එළියට ගන්නෙ. උදේම නෞෂාන්ව ප්‍රශ්න කිරීම වලට ගන්න කලින් දනසේකර මුරුගන්ට කියනවා නෞෂාන්ව ටිකක් පිරිසිදු කරලා කන්න දීලා එක්කගෙන එන්න කියලා. ඉතින් දනසේකරගේ අනට කීකරු වෙන මුරුගන් නෞෂාන්වත් එක්කගෙන ගෙදර පිටිපස්සට යනවා. අන්න ඒකම තමයි මෙතනට කලින් දවසේ නෞෂාන්ව අරගෙන දනසේකරගේ ගෙදරට ආපු නිලධාරීන් දෙන්න එන්නේ. මෙන්න මේ දෙන්න ඇවිත් දනසේකරගෙන් අහනවා ප්‍රශ්න කිරීම කරලා ඉවරද කියලා. මේකට දනසේකර උත්තර දෙන්න හදනකොටම මෙතනට දුවගෙන එනවා මුරුගන්. මුරුගන් කලබලෙන් ඇවිත් දනසේකරට කියනවා නෞෂාන් තමන්ටත් පහර දීලා කැලේ පැත්තට දිව්ව කියලා. මෙන්න මේක අහපු ගම දනසේකර ඇතුළු අනිත් නිලධාරීන් දෙන්න කැලේ පැත්තට දුවන්න පටන් ගන්නවා. ඒත් මෙයාල යද්දි නෞෂාන් පැනගෙන ඉවරයි. කොහොම වුණත් මේ අය නෞෂාන් ළඟපාත හැංගිලා ඉන්නවද කියලා හොයලා බලනවා. හැබැයි මෙයාලට නෞෂාන් ගැන කිසිම සලකුණක් හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි මෙතන ඉන්න එක නිලධාරියෙක් රඝුරාම්ට කෝල් කරලා කියන්නේ දනසේකර බාරයේ ඉන්න නෞෂාන් පැනලා ගිහිල්ලා කියලා. මේක ආරංචි වුණ ගමන්ම කෙලිම රඝුරාම් එනවා දනසේකරගේ ගෙදරට. එතනට ආව ගමන් දනසේකරට හොඳටම බයින රඝුරාම් කියනවා නෞෂාන් නැති වුණොත් ඒකට වග කියන්න වෙන මට. උසාවි දිනේට කලින් එයාව හොයා නොගත්තුදී තමන්ට රස්සාවක් නැති වෙයි කියලා. රඝුරාම් කියන කතාව ඇත්ත. මොකද පැනලා ගියේ ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකාරයා. ඒක නිසා මේක සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මේ විදිහට රඝුරාම් ඇවිත් හඬ වැටිගෙන දනසේකරට මේ වෙන දේවල් කියද්දි දනසේකර යනවා ගේ ඇතුළට. දනසේකර ගේ ඇතුළට ගිහින් තමන්ගේ කාමරයේ තියෙන කණ්ණාඩියෙන් තමන්ගේ දැන් තියෙන පෙනුම මොන වගේද කියලා බලන ගමන් යමක් කල්පනා කරනවා. මෙන්න මේ වෙලාවේදී තමයි දනසේකරට කණ්ණාඩියෙන් පේන්නේ ඉස්ටලායාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා කියලා. ඉතින් මෙතනදී ඉස්ටලා දනසේකරට කියනවා හැම කෙනෙක්ටම අරමුණක් තියෙනවා. ඔයාටත් අරමුණක් තියෙනවා. ඒ නිසා තවත් ගෙදර වෙලා අතීත දේවල් ගැන හිත හිතා ඉන්නේ නැතුව තමන්ට පැවිරලා තියෙන රාජකාරිය කරන්න කියලා. ඉස්ටලා මේ දේවල් කිව්වට පස්සේ දනසේකර ගෙදරින් එළියට එන්නේ අමුදුම විදියට. මේ විදියට එරිරෙන දනසේකර අවුරුදු 13කින් ගෙදර වත්තෙන් පිටරට අරගෙන නැති එයාගේ ජීප් එක නැගලා ස්ටාර්ට් කරගෙන ගෙදරින් පිටත් වෙලා යනවා. මේ දිහා බලාගෙන ඉන්න මුරුගන්ට සහ රඝුරාම්ට හිතා ගන්න බැරි වෙනවා දනසේකරගේ වෙනසට හේතුව මොකද්ද කියලා. හැබැයි එයාලා හිතන්නේ දනසේකර යන්නේ නෞෂාට් ඉන්න තැනක් හොයාගෙන කියලා. නෑ, මේ කතාව මෙතන ඉඳන් ඊට සදා වෙනස් පැත්තකට තමයි යොමු වෙන්නේ. ඒ කතාව දැනගන්න කලින් ඇත්තරම දනසේකරට අවුරුදු 13කට කලින් මුහුණ දෙන්න උණු සිද්ධිය මොකද්ද? එයාගේ පෙම්වතිය ඉස්ටලා මැරුණේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියන්නම්. දනසේකර කියන්නේ පොලිසියේ හිටපු සාමාන්‍ය නිලධාරියෙක්. හැබැයි ක්‍රියාශීලී බවින් සහ නිර්භීතකම අතින් නම් දනසේකර හිටියේ හැමෝටම වඩා උඩින්. ඉතින් දනසේකර චෙන්නයි පොලිසියේ වැඩ කරන කාලේ චෙන්නයි නගරයේ හොරු කල්ලියකගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේ කල්ලිය කරන්නේ පාර යන ගැහැණු ළමයින්ගේ රත්තරන් මාර හොරකම් කරන එක. නමුත් දනසේකර මේ අයව අල්ලන මෙහුම් බාරගත්තට පස්සේ දනසේකර ගොඩාක් මහන්සි වෙලා මේ කල්ලියම අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ කොමිෂනර් විසින් දනසේකරව ඉන්ස්පෙක්ටර් තනතුරට පත් කරනවා. දනසේකර උසස් වීම ගත්ත ගම මුලින්ම යන්නේ ඉස්ටලාව මුණ ගැහෙන්න. ඉස්ටලා මුණ ගැහිලා එයාට මේ සුබ ආරංචිය කිව්වට පස්සේ ඉස්ටලා දනසේකර කියනවා තමන්ගේ දෙමව්පියෝ එක්ක දැන් බය නැතුව සම්බන්ධය ගැන කතා කරන්න පුළුවන් නිසා එයාගේ දෙමව්පියෝ මුණ ගැහෙන්න එන්න කියලා. ඉතින් මෙන්න මේ හැමදේම කිසිම කරදරයක් නැතුව හොඳින් සිද්ධ වෙනවා. ඉස්ටලාගේ ගෙදරිනුත් මේ සම්බන්ධයට විරුද්ධත්වයක් එන්නේ නැහැ. ඒ නිසා ඉස්ටලා සහ දනසේකර ගොඩාක් සතුටින් තමයි මේ කාලය ගෙව්වේ. මෙන්න මේ අතරේ තමයි රඝුරාම් දනසේකර එක්ක යන්නේ මිනි මැරුමකට සැකපිට අත්අඩංගුවට ගත්ත කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න. මේ සැකකාරයා ලොරි රථයක රියදුරෙක්. ඉතින් මෙයා කෙනෙක්ව හප්පලා මරලා තියෙනවා. කොහොම හරි පොලිසිය මේ අනතුර ගැන පරීක්ෂා කරද්දී දැනගන්නවා මේක හිතාමතා කරපු මිනි මැරුමක්. ඒ වෙනුවෙන් මේ ලොරියේ රියදුරාට රුපියල් 20,000ක් හම්බ වෙලා තියෙනවා කියලා. ඉතින් මේ ගැන රඝුරා මේ රියදුරාගෙන් ප්‍රශ්න කරනවා කවුද මේ මිනි මැරුම කරන්න කිව්වේ කියලා. ඒත් මේ රියදුරා කියන්නේම අත්වැරදීමකින් තමයි අනතුර උනේ කියලා. රඝුරාම් රියදුරාගෙන් ප්‍රශ්න කරන තැන ඉන්නවා දනසේකරුත්. එයා බලාගෙන ඉන්නේ රියදුරාගේ හැසිරීම දිහා. මෙතනදී ප්‍රශ්න කිරීම ඉවර වෙලා රඝුරාම් එළියට ආවට පස්සේ දනසේකර රඝුරාම්ට කියනවා මිනිහා මොනම හරි දෙයක් දන්නවා. මිනිහගේ කටට නමත්තාවා. හැබැයි ඒක කියන්නේ නැතුව හංගන්න කියලා එයාගේ හිත බලකලා. ඒක නිසා තමයි එයාම නම නොකියුවේ කියලා. ඒ විතරක් නෙමෙයි දනසේකර මෙතනදී රඝුරාම්ට කියනවා රියදුරා කියන්නේ ගියේ අකුරු 8ක වචනයක්. ආපහු ගිහින් එයාගෙන් ප්‍රශ්න කරොත් එයාගේ හැසිරීම අනුව ඒ නම් මොකද්ද කියලා මට හොයාගන්න පුළුවන් කියලා. මෙතනදී රඝුරාම්ට හිතාගන්න බැහැ දනසේකර කියන දේවල් ගැන. ඒත් මෙතනදී වෙන කරන්නම දෙයක් නැති නිසා රඝුරාම් නැවත රියදුරාගෙන් ප්‍රශ්න කිරීම කරන්න යනවා.
ඒ අතරදි රියදුරාගේ හැසිරීම නිරීක්ෂණය කරන ධනසේකර් එකපාරටම රඝුරාම්ට කියනවා චීෆ්මම හොයාගත්තා එයාගේ නම ආනන්දන් කියලා. හරියටම කිව්වොත් ඒක නා තමයි මිනි මෙරම කරන්න රියදුරාට කොන්ත්‍රාත් එක බාරලා දීලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්න කිරීම කරලා ඉවර කරලා රඝුරාම් එළියට ආවට පස්සේ ධනසේකරගෙන් අහනවා කොහොමදම හරියටම රියදුරාගේ හැසිරීම බලලා එයාගේ හිත කියෙව්වේ කියලා. රඝුරාම් එහෙම කිව්වම ටිකක් හිනා වෙන ධනසේකර කියනවා ඒක මට දෙවිය දීපු තැහැග්ගක්. මම ඒක තව ටිකක් වර්ධනය කරගත්තා. ඒක නිසා මට කෙනෙක්ගේ හැසිරීම බලලා එයාගේ හිතේ හංගන් ඉන්නේ මොනවද ඒ දේවල් ගැන දැනගන්න පුළුවන් කියලා. ඉතින් එදා තමයි මුල්ම වතාවට ධනසේකරගේ මේ විශේෂිත හැකියාව ගැන රඝුරාම් දැනගන්නේ. මෙන්න මේ වගේ සිද්ධි වෙලා කාලය මෙහෙම ගෙවිලා යද්දි ඉස්ටලාගේ සහ ධනසේකරගේ ආදරය මැද්දට තවත් කෙනෙක් එනවා. ඒ තමයි ඉස්ටලාගේ ඥාති සහෝදරයා රොබට්. මෙතනදි වෙන්නේ රොබට්ටත් ඉස්ටලා ගැන කැමැත්තක් තියෙනවා. හැබැයි ඉස්ටලා එයාට කැමති නැහැ. කොහොම වුණත් ඉස්ටලාගේ තාත්තා රොබට්ට කියලා තියෙනවා කවදා හරි දවසක ඉස්ටලාව බන්දර දෙන්නේ එයාට කියලා. ඉතින් ඒ කතාව ඔළුවේ තියාගෙන ඉන්න රොබට්ට දැනගන්න ලැබෙනවා ඉස්ටලා ධනසේකර කියන පොලිස් නිලධාරියාව කසාද බඳින්න යන්නේ කියලා. මේ නිසා රොබට් දවස් කිහිපයක්ම ඉස්ටලාගේ ගෙදර ඇවිත් එයාල එක්ක රණ්ඩු වෙනවා. හැබැයි ඉස්ටලාවත් එයාගේ ගෙදර අයවත් ධනසේකරට මේ දේවල් ගැන කියන්නේ නැහැ. මෙන්න මේ අතරේ තමයි දවසක් ධනසේකර ඉස්ටලාවත් එක්කගෙන ධනසේකරගේ ගෙදරට යනවා. ඇත්තටම කිව්වොත් ඒ කාලෙත් මේ ගෙදර පාළුවට ගිහින් තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ ගෙදර ඉන්නේ ධනසේකර විතරයි. එයාගේ අම්මයි තාත්තයි නැති වෙලා ගොඩාක් කල්. ඉතින් තමන්ගේ ගෙදරට ඉස්ටලාව එක්කගෙන යන ධනසේකර මුලින්ම එයාට ගෙදර පෙන්වලා ඊට පස්සේ එයාව එක්කගෙන යනවා ධනසේකරගේ අම්මගේ තාත්තගේ සොහන ගාවට. මෙන්න මේ විදිහට ටික වේලාවක් එතන ගත කරන දෙන්න ඊළඟට ආපහු ගෙදරට ඇවිත් ගෙදර ඉස්සරහා පැත්තර වේලා ගෙනාපු කෑම කන ගමන් ටිකක් කතා කර කර ඉන්නවා. ඒත් මෙතනදී එකපාරටම කවුරු හරි ධනසේකරගේ පිටිපස්සෙන් ඇවිත් එයාගේ ඔළුවට තද ප්‍රහාරයක් එල්ල කරනවා. ඔළුවට වැදුණු ප්‍රහාරයත් එක්ක ධනසේකර ලේ පෙරාගෙන බිම ඇදගෙන වැඩෙති තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ධනසේකරට පහර දීලා තියෙන්නේ රොබට් කියලා. මෙතනදී රොබට් ධනසේකරට විතරක් නෙමෙයි ඉස්ටලාටත් හොඳටම පහර දෙනවා. ධනසේකරට වැදුණු පහර නිසා ධනසේකරට හොඳටම අමාරු වෙනවා. අඩුම එයාට නැගිටින්නවත් බැරි වෙනවා. මෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න රොබට් ඉස්ටලාව ගේ ඇතුළට ඇදගෙන ගිහින් ඉස්ටලාව දූෂණය කරනවා. ඉස්ටලාට මේ අපරාධය කළාට පස්සේ රොබට් එතනින් ඉක්මනටම පිටත් වෙලා යන්නේ කිසිම දෙයක් නොවුණු ගානට. මේ අතරේ අමාරුවෙන් ගේ ඇතුළෙන් එළියට බඩගාගෙන එන ඉස්ටලා දකින්නවා සිහි නැතුව වැටලා ඉන්න ධනසේකරව. මෙතනදී ඉස්ටලා අමාරුවෙන් ධනසේකර ළඟට ගිහින් එයාට කතා කරත් එයා ඇහැරෙන්නේ නැහැ. ඉතින් ඉස්ටලා අන්තිමටම ධනසේකර දිහා බලන වෙලාව උනේත් ඒක. මොකද ඉස්ටලා මුහුණ දීපු සිද්ධියේ දරුණු බව සහ එයාට ශාරීරිකව වෙලා තිබුණු හර නිසා එයා එතරම් අවසන් හුස්ම හෙළනවා. ඉතින් ධනසේකරට ආපහු සිහිය එද්දී එයා ඉන්නේ රෝහලේ ඇඳක් උඩ. ධනසේකරට සිහිය ආපු ගමන් එයා දකිනවා එයා ළඟ රඝුරාම් ඉන්නවා. එතනදී ධනසේකර රඝුරාම්ගෙන් අහනවා ඉස්ටලා කොහෙද කියලා. මෙතනදී රඝුරාම් කිසිම දෙයක් හංගන්න යන්නේ නැහැ. එයා කෙලින්ම කියනවා ඉස්ටලා මිය ගිහින් කියලා. මේක ආපු ගමන් ධනසේකරගේ මනස අවුල් වෙනවා. කොටිම කිව්වත් ධනසේකරට පිස්සු හැදෙනවා. මේ නිසා රෝහලේ ප්‍රතිකාර අවසන් වුණාට පස්සේ ධනසේකරව ඇතුළත් කරනවා මානසික රෝහලකට. අන්න එතනින්දන් තමයි ධනසේකරට ඉස්ටලාව පේන්න සහ එයා කතා කරන දේවල් ඇහෙන්න ගන්නේ. අවුරුද්දකට වැඩි කාලයක් ධනසේකරට ගෙවන්නේ මානසික රෝහලක් ඇතුලේ. මේ කාලය ඇතුළත ධනසේකරට එයාගේ රස්සාව නැති වෙනවා. කොහොම හරි අවුරුද්දකට පස්සේ තමයි ධනසේකර රෝහලෙන් ගෙදර යන්නේ. ඉතින් ධනසේකර ආපහු ගෙදර යන්න කියලා එයාගේ ජීප් එකෙන් රෝහලේ ගේට්ටුව ගාවට එද්දි එයා දකිනවා එදාම රෝහලෙන් පිට වෙලා එළියට ඇවිත් යන්න එන්න තැනක් නැතුව රෝහල දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි මුරුගන්. මුරුගන් යන්න එන්න තැනක් නැතුව අසරණ වෙලා ඉද්දි ධනසේකර මුරුගන්වත් එයාගේ ගෙදරට එක්කගෙන යනවා. ඊට පස්සේ තමයි එයා සුබ්බව ගෙදරට අරගෙන එන්නේ. ඉතින් මුරුගන් සහ සුබ්බු එක්ක ධනසේකර අවුරුදු 13ක් බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. හැබැයි දැන් ඒ නිහඬ බව බිඳිලා ඉවරයි. ධනසේකර කෙලින්ම යන්නේ එයාට අවශ්‍ය කෙනෙක්ව හොයාගෙන. මතකයිනේ ගෙදර හිටපු ධනසේකර අවුරුදු ගානකට පස්සේ එළියට ආපු හැටි. එහෙම ගෙදරින් පිටත් වුණු ධනසේකර කෙලින්ම යන්නේ නගර තියෙන ලොකු ක්ලබ් එකකට. එහෙම ගිහින් මෙයා කෙනෙක් ගැන විශේෂ අවධානයක් යොමු කරගෙන තමයි ඉන්නේ. ධනසේකර මේ විදිහට හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නේ අභිෂේක් කියන තරුණයා දිහා. අභිෂේක් කියන්නේ සල්ලිකාර පවුරක කොල්ලෙක්. හරියටම කිව්වොත් කිසිම හැදියාවක් නැති කෙනෙක්. අභිෂේක්ගේ තාත්තා ගොඩාක් ප්‍රසිද්ධ නීතිඥයෙක්. ඒ නිසා අභිෂේක්ට ඇති වෙන්න සල්ලි තිබුණා. මෙන්න මේ නිසාම අභිෂේක් කිසිම දෙයක් ගැන වැඩි සැලකිල්ලක් දක්වන කෙනෙක් නෙමෙයි. මේ නිසාම අභිෂේක් ගැහැණු ළමයින්ට ගොඩාක් කරදර කරන කෙනෙක් වෙනවා. හරියටම කිව්වොත් අභිෂේක් කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්. ඉතින් ධනසේකර ක්ලබ් එකට ආපු වෙලාව ඉඳන් බලාගෙන ඉන්නේ මේ අභිෂේක් දිහා. මෙතනදීත් අපිට දැක ගන්න පුළුවන් අභිෂේක් ගැහැණු ළමයෙක්ට ලිංගිකව හිරිහැර කරන හැටි. හැබැයි මේ සිද්ධිය වෙන්නේ වොෂ් රූම් එක ඇතුළේදී. ඒත් අභිෂේක් ක්ලබ් එකෙන් පිට වෙනකොට ධනසේකර දකිනවා ගැහැණු ළමයෙකුත් අඬ අඬ අභිෂේක් ඉන්න පැත්තේ ඉඳලෙනවා. මෙතනදී ධනසේකරට තේරෙනවා වෙලා තියෙන දේ. ඒ නිසා ක්ලබ් එකෙන් එළියට ආපු අභිෂේක් එයාගේ කාර් එකේ නැගලා යනකම් ඉඳලා ධනසේකර අභිෂේක්ව ෆලෝ කරන්න ගන්නවා. එහෙම ෆලෝ කරපු ධනසේකර පාළු තැනකදී එයාගේ ජීප් එක අභිෂේක්ගේ කාර් එක ඉස්සරහින් පාර හරස් කරගෙන නවත්තනවා. එහෙම කරලා ජීප් එකෙන් බහින ධනසේකර අභිෂේක්
කරගෙනට කාරකෙන් එලියට බහින්න කියනවා. මෙතනදී අභිෂේක් කාරකෙන් එලියට ආපු ගමන් ධනසේකර් අභිෂේක්ට හොඳටම පහර දීලා එයාව අරගෙන යනවා ධනසේකර්ගේ ගෙදරට. එහෙම එකගෙන ඇවිත් එයාව කාමරෙක හිර කරන ධනසේකර් අභිෂේක්ගෙන් අහනවා Taman හර්ෂණීව දන්නේ කොහොමද කියලා. ඒත් අභිෂේක් මේකට උත්තර දෙනවා වෙනුවට එයා ධනසේකර්ට බනින්න පටන් ගන්නවා. මේකම හොඳටම තරහ යන ධනසේකර් අභිෂේක්ට හොඳටම පහර දෙනවා. එහෙම කරලා ධනසේකර් කියනවා හෂිනිව මැරුවේ තමුන් කියලා මම දන්නවා. හැබැයි මම දන්නේ නැත්තේ තමුන් මේකට නෞෂාට්ව පැටළුවේ කොහොමද කියලා විතරයි කියලා. එහෙම කියලා ධනසේකර් හොඳටම අභිෂේක්ට නැවතත් පහර දෙනවා. නමුත් අභිෂේක් සිද්ධ වුණු දේ ගැන එක වචනයක්වත් ධනසේකරට කියන්නේ නැහැ. ඒ නිසා ධනසේකර් මොකද කරන්නේ? එයා අභිෂේක්ව අරගෙන යනවා වත්තේ කෙළවරේ තියෙන භූගත කාමරයට. ඉතින් මේ කාමරයට අභිෂේක් ගිහින් දාපු ගමන් මේක ඇතුළේ ඉන්න තව කෙනෙක් අභිෂේක්ට පහර දෙන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි නෞෂාඩ්. නමුත් මෙතනදී නෞෂාන්ව නතරගෙන ධනසේකර් නෞෂාවත් අරගෙන කාමරෙන් එළියට ඇවිත් එයාගේ මාංශු ගලනවා. ඇත්තටම කිව්වොත් ධනසේකර් දැනගෙන ඉඳපු දෙයක් තියෙනවා. ඒ තමයි නෞෂාඩ් නෙවෙයි හර්ෂණීව දූෂණය කරලා මැරුවේ කියලා. එයා ඒක දැනගන්නේ හර්ෂණීගේ මානසික ඡායාරූපයක් නෞෂාන්ට පෙන්නපු වෙලාවේ නෞෂාන්ගේ මුහුණ ඇති වුණු හැඟීම් වලින්. ඉතින් ඔයාලා දන්නවනේ ධනසේකර් කියන්නේ කූමෑන් කෙනෙක් කියලා. එනිසා එයා දැනගන්නවා අකුරු හතරේ නමක් නෞෂාන්ගේ හිතේ තියෙනවා කියලා. එයා වැඩිදුර නෞෂාන්ගෙන් ප්‍රශ්න කරද්දී නෞෂාන් හැසිරෙන විදිය අනුව ධනසේකර් අභිෂේක් කියන නම හොයාගන්නවා. නෞෂාන් වටේ ඉඳපු අයගෙන් අභිෂේක් කියලා කෙනෙක් ඉන්නවද කියලා හෙව්වම එයාට ඇත්තම ඝාතකයා හොයාගන්න පුළුවන් වෙනවා. ඒත් මෙතන වෙනම ප්‍රශ්නයක් තිබුණා. ඒත් මේ පොලිසිය සැක කරේම නෞෂාන් තමයි ඝාතකයා කියලා. ඒත් නෞෂාන් නිර්දෝෂයි කියලා ධනසේකර් දැනගත්තට පස්සේ එයා මුර්ගන්ට කියනවා නෞෂාන්ව භූගත කාමරේ හංගන්න කියලා. එහෙම කියලා මුර්ගන් සහ ධනසේකර් එකතු වෙලා බොරුවක් ගොතනවා නෞෂාන් පැනලා ගියා කියලා. ඉතින් නෞෂාන් කාමරෙන් එළියට ගත්තට පස්සේ කාමරේ ඇතුලේ අභිෂේක් විතරයි ඉතුරු වෙන්නේ. අභිෂේක් මේ කාමරේ ඉන්නකොට එයා දකිනවා එතන තියෙන හිරකුඩුවක්. එයා ඒ හිරකුඩුව දිහා බලද්දී එකපාරටම ඒකේ දොරගාවට මිනිහෙක් එනවා. එයා ඇවිත් අභිෂේක්ගෙන් අහනවා මේ අවුරුද්ද මොකද කියලා. ඒත් අභිෂේක් මේකට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ කූඩුවේ ඉන්න කෙනා කියන්නේ මම ඉරේලිය අන්තිම වතාවට දැක්කේ මීට අවුරුදු 13කට කලින්. ධනසේකර් මාව අල්ලගත්තට පස්සේ මම කවදාවත් පිටත පරිසරය දැකලා නැහැ කියලා. ඔයාලට හිතා ගන්න පුළුවන්නේ දැන් මේ ඉන්නේ කවුද කියලා. ඉතින් මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 13කට කලින් ඉස්තලාව දූෂණය කරලා මරලා දාපු රොබර්ට්. රොබර්ට් ඉස්තලාව දූෂණය කරලා මරලා දැම්මට පස්සේ ධනසේකර අසනීප වෙලා මානසික රෝහල හිටියත් එයා කිසි දෙයක් අමතක කරේ නැහැ. එයා ආපහු ගමන් රොබර්ට්ව අල්ලගෙන එයාව අරගෙන ඇවිත් මේ කාමරේ හිර කරනවා. එහෙම හිර කරලා රොබර්ට් කරපු වරදට අවුරුදු 13ක් තිස්සේ වද දෙදී දඬුවම් කරනවා. කෙටියෙන්ම කිව්වොත් රොබර්ට් මරන්නේ නැති එක විතරයි. ධනසේකර සමහර වෙලාවට රොබර්ට් දවස් ගානක් කන්න නොදී වගේම හයි වෝල්ටේජ් කරන්ට් එක පවා රොබර්ට් අල්ලනවා. ඉතින් මේ දේවල් අභිෂේෂ්ටක් කියන රොබර්ට් තව විශේෂ දෙයක් කියනවා. ඒ තමයි කරපු වැරද්ද පිළිගගෙන නීතියට බාර වෙන්න, නැත්නම් මරණකම්ම වද විඳින්න තමයි වෙන්නේ කියලා. මේ කතාවට අභිෂේක් නම් හොඳටම බය වෙනවා. වගේම එයා තීරණය කරනවා පහුවෙන්ද උදේට සිද්ධුණු හැමදේම ධනසේකරට කියන්න. පහුවෙන්ද උදේ ධනසේකර අභිෂේක්ගෙන් ප්‍රශ්න කරන්න කලින් එයා නෞෂාට් එක්ක ටිකක් කතා කරනවා. මෙතනදී ධනසේකර නෞෂාගෙන් අහනවා ඇත්තටම මොකද්ද උනේ කියලා. නෞෂාට් කියන විදිහට නෞෂාට් සහ හර්ෂණීගේ සම්බන්ධයට ගෙවල් වලින් කැමැත්ත දීලා තමයි තිබිලා තියෙන්නේ. ඒත් මේ අතරේ තමයි අභිෂේක් හර්ෂණීව දැකලා තියෙන්නේ. හර්ෂණීව දැක්කට පස්සේ අභිෂේක් හර්ෂණීට යෝජනා කරලා තියෙනවා එයත් එක්ක ලිංගික හැසිරීමකට එන්න කියලා. ඒත් හර්ෂණී මේකට කැමති නොවුණු නිසා අභිෂේක් හර්ෂණීව පැහැරගෙන ගිහින් දූෂණය කරනවා. ඒ සිද්ධිය උන වෙලාවේ නෞෂාන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා හර්ෂණීගෙන්. එයා ඉවර තියෙන ලොකේෂන් එකට එන්න කියලා. නමුත් හර්ෂණී ඔබ ලොකේෂන් එකට යද්දී හර්ෂණී මිය ගිහින්. හැබැයි ඊට පස්සේ වෙන්නේ හර්ෂණීගේ මානසික රෝගාව නෞෂාට් දිද්දි පොලිසියෙන් ඇවිල්ලා නෞෂාට්ව අත්අඩංගුවට ගන්නවා. නෞෂාත් දැනගෙන ඉඳලා තියෙනවා මේ දේවල් කරේ අභිෂේක් කියලා. ඒත් හර්ෂණීගේ මරණයෙන් පස්සේ ජීවිතේ ඇතාරපු නෞෂාට් කිසිම වචනයක් පොලිසියට කියන්නේ නැහැ. ඒත් හිතපු නැති වෙලාවක නෞෂාට්ට ධනසේකර මුණ ගැහුණු නිසා දැන් හැම ඇත්තක්ම එළි වෙලා තියෙනවා. මේ විදිහට නෞෂාන් එක්ක කතා කරලා ආයෙත් ගිහින් අභිෂේක්ව එළියට ගන්න ධනසේකර් අභිෂේක්ගෙන් පාපොච්චාරණ වීඩියෝ එකක් අරගන්නවා. එතනදී අභිෂේක් කියනවා හර්ෂණී තමන්ගේ යෝජනාව පිළිගන්නේ නැති නිසා එයාව දූෂණය කරා. ඒ වගේම එයාගේ රූපය ගැන එයාට තිබුණු අහංකාරකම නැති කරන්න තමයි හර්ෂණීගේ මූණට ඇසිඩ් ගැහුවේ කියලා. ඒ වගේම තමයි අභිෂේක් පෙතරදී තව වැදගත් දෙයක් කියනවා. ඒ තමයි හර්ෂණී මරණයට පස්සේ තමන් පැනලා ගියා. හැබැයි තමන්ගේ තාත්තා මේ දේවල් දැනගත්තට පස්සේ නෞෂාඩ්ගේ පිටින් අපරාධය යන විදියට හැමදේම සැලසුම් කරා කියලා. ඒ කියන්නේ හර්ෂණී මරණයට පස්සේ හර්ෂණීගේ ෆෝන් එකෙන් නෞෂාඩ්ට මැසේජ් එකක් යවලා තියෙන්නේ අභිෂේක්. එහෙම කරලා ඊට පස්සේ එයා පොලිසියට දැනුම් දෙනවා නෞෂාඩ් හර්ෂණීව දූෂණය කරලා මරලා දාලා කියලා. ඉතින් මේ පාපොච්චාරණය ධනසේකර රෙකෝඩ් කරගෙන එයා රඝුරාම්ට කතා කරලා කියනවා අභිෂේක් තමයි මිනි මරුවා, නෞෂාන් නිර්දෝෂයි, අභිෂේක් හර්ෂණීව මරුවා කියන්න සාක්ෂි මගේ ගාව තියෙනවා කියලා.
මේ කතාව ඇහුවට පස්සේ ධනසේකර ගෙදරට එන රඝුරාම් අභිෂේක් බයි නෞෂාඩ් බයි අරගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියේදී සාක්ෂි සහිතව අභිෂේක් වැරදු කර කියලා ඔප්පු වුණු නිසා අභිෂේක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙනවා වගේම සියලු චෝදනා වලින් නෞෂාඩ් නිදොස් කොට නිදහස් කරනවා. නඩුව ඉවර වෙලා අභිෂේක්ව පොලිසියෙන් අරගෙන යද්දී අභිෂේක්ගේ තාත්තා දකිනවා අභිෂේක්ගේ ඇඟේ තැලුම් පහරවල් තියෙනවා. මේක දකින එයාට ඕන වෙනවා තමන්ගේ පුතාව පිරියවන්න කටයුතු කරපු කෙනා ගැන දැනගෙන එයාගෙන් පළිගන්න. මේකට පළවෙනි පියවර තියෙන අභිෂේක්ගේ තාත්තා රඝුරාම් එක්ක ඉන්න නිලධාරියෙක්ට සල්ලි දීලා එයාගෙන් ධනසේකර ගැන තොරතුරු දැනගන්නවා. ඊට පස්සේ නගර ඉන්න පාතාල සමාජිකයෙක් මුණ ගැහෙන්න යන අභිෂේක්ගේ තාත්තා එයාට ධනසේකර ගැන විස්තර දීලා කියනවා එයාව මරලා දාන්න කියලා. ඉතින් ධනසේකරගේ විස්තර ගන්න ප්‍රභු කියන මේ පාතාල සමාජිකයා ධනසේකර ජීවත් වෙන ගමට පිටත් වෙලා යනවා. මෙහෙම පිටත් වෙලා ආපු ප්‍රභුට ගමේදී මුණ ගැහෙනවා මාස්ටර්ව. මෙතනදී ප්‍රභු දැනගන්නවා මාස්ටර්ටත් ඕන ධනසේකරව ඉවරයක් කරලා දාන්න කියලා. මේ නිසා ප්‍රභු මාස්ටර්වයි එයාගේ කට්ටියවයි වැඩේට සම්බන්ධ කරගන්නවා. මේ විදිහට සංවිධානය වෙන ප්‍රභු ඇතුළු කණ්ඩායම ඊට පහුවෙන්දා රෑම ධනසේකරගේ වත්තට ඇතුළු වෙනවා. එහෙම ඇතුළු වෙන මේ අය මුලින්ම කරන්නේ වත්තේ මුරකර්මෙන් හිටපු මුරුගන්ට පහර දීලා එයාව ගහක ගැට ගහන එක. ඊට පස්සේ ප්‍රභු ඇතුළු කණ්ඩායම කරන්නේ ධනසේකර ගෙදර විදුලි විසන්ධි කරන එක. මේ වෙලාවේ ධනසේකර ඉන්නේ ගේ ඇතුළු නෙමෙයි. එයා ඉන්නේ අම්මගේ තාත්තගේ සොහන ගහව. එයා ඉතින් ඉඳන් කරන්නේ ඒ සොහොන් දෙකට ඉස්සරහින් තවත් ලොකු වලක් කපන එක. මේ සිද්ධිය ඔයාලා කලිනුත් දකින්න ඇති. ඉතින් මේ විදිහට ධනසේකර මෙතන ඉන්නකොට එයාට ඇහෙනවා සුබ්බු බුරණ සද්දේ. මෙන්න මේකම තමයි ප්‍රභුගේ කට්ටිය ධනසේකරට පහර දෙන්න එන්නේ. ඒ ධනසේකර තනියම මේ හැමෝම එක්ක සටන් කරනවා. ඒත් අවසානයේ ප්‍රභුගේ කණ්ඩායමේ කෙනෙක් ධනසේකරගේ ඔළුවට යකඩ පොල්ලකින් පහර දෙනවා. මේ පහරත් එක්ක ධනසේකර බිම ඇදගෙන වැටුණාට පස්සේ එයාට ස්ටෙලාව පේනවා. මෙතනදී ධනසේකර ගාවට එන ස්ටෙලා ධනසේකරට කියනවා මෙයාලට පැරදිලා නම් මගේ ගාවට එන්න එපා. මෙයාලව පරද්දලා දිනුවට පස්සේ තමයි ඔයා මගේ ගාවට එන්න ඕන කියලා. මේක අහපු ගමන් ආපහු නැගිටින ධනසේකර ප්‍රභුගේ කණ්ඩායමට පහර දීලා අමාරුවෙන් ඇවිදගෙන යනවා එයාගේ ජීප් එක ගාවට. එහෙම ගිහින් ජීප් එකේ තියෙන රයිෆල් එක ගන්න ධනසේකර මේ රයිෆල් එකෙන් ප්‍රභු ඇතුළු පිරිසට වෙඩි තියන්න ගන්නවා. එක්කෙනා දෙන්න බිම ඇදගෙන වැටෙද්දී ප්‍රභු සහ මාස්ටර් දෙන්නම එතනින් පැනලා යනවා. අන්න ඒත් එක්කම තමයි මෙතනට නෞෂාන් එන්නේ. නෞෂාන්ෙද්දී ධනසේකර ජීප් එක ඉස්සරහම වාඩි වෙලා ජීප් එකට හේතු වෙලා ඉන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් නෞෂාන් මෙතනට ආපු ගමන් ධනසේකර නෞෂාන්ට කියනවා මුරුගන්වයි සුබ්බවයි හොයන්න කියලා. මේක ආපු ගමන් නෞෂාන් යනවා මුරුගන් හොයාගෙන. ඒ යද්දී තමයි එයා දකින්නේ මුරුගන්ව ගහක් ගැට ගහලා තියෙන හැටි. මෙතනදී ඉක්මනටම ක්‍රියාත්මක වෙන නෞෂාන් මුරුගන්වත් එතරින් බේරගෙන ආපහු ධනසේකර ගාවට එනවා. මේ දෙන්නම ධනසේකර ගාවට එද්දී ධනසේකරට හොඳටම අමාරුයි. මේ වෙලාවේ මුරුගන් සහ නෞෂාඩ් ධනසේකරව රෝහලට ගෙනියන්න හැදුවත් ධනසේකර මේ දෙන්නට කියනවා මම ඔයාල එක්ක සතුටෙන් ජීවත් වුණා. අදින් පස්සේ මම ඉස්තරා එක්ක සතුටෙන් ජීවත් වෙනවා කියලා. ධනසේකර මෙහෙම කියද්දි තමයි එයාගේ අවසන් හුස්ම පිට වෙන්නේ. ඉතින් පහුවෙන්දම නෞෂාඩ් මුරුගන් සහ රඝුරාම් එකතු වෙලා ධනසේකරගේ අවසන් කටයුතු කරලා එයාම හදපු එයාගේම සොහොනේ එයාව බලනවා. මේ විදිහට ධනසේකරගේ සිරුර මිහිදන් කරාට පස්සේ සොහන ගාවට එන මුරුගන් කියනවා මට විසුණයි කියලා විශ්වාස කරේ ධනසේකර අය විතරයි. එයා මට සහෝදරයෙක් වගේ සැලකුවයි කියලා. මෙතනදී නෞෂානත් මුරුගන්ට කියනවා ධනසේකර කියන්නේ නියම සහෝදරයෙක්. එයා නැත්තම් අර්ෂණීය මරුබු අභිෂේක්ව කවදාවත් නීති හමුවට ගේන්න බැරි වෙනවා කියලා. හැබැයි ධනසේකරගේ මරණයෙන් පස්සේ තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අභිෂේක්ගේ තාත්තා අභියාචරයක් ඉදිරිපත් කරලා අභිෂේක්ට ඇපාර ගන්නවා. මෙතනදී අභිෂේක්ගේ තාත්තා උසාවියට කියනවා පොලිසිය කරපු පහරදීම් වලට බය තමයි අභිෂේක් පාපොච්චාරණය කළේ කියලා. ඉතින් මේක උසාවියට ඔප්පු කරලා තමයි අභිෂේක්ගේ තාත්තා අභිෂේක්ව එළියට ගන්නේ. මේ සිද්ධියෙන් පස්සේ දවසක් අභිෂේක්ගේ තාත්තා උසාවියට එන අතරේ පාරයින ටිකක් නැවතිලා කෝල් එකක් අරගන්නවා අපිට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම මෙතනට එන ලොරියකින් අභිෂේක්ගේ තාත්තා හප්පලා මරනවා. මේ විදිහට අභිෂේක්ගේ තාත්තව අනතුරට පත් කරපු ලොරිය ඊළඟට නවතින්නේ ටිකක් පාළු තැනක. ඉතින් ලොරිය මෙතන නවත්තලා ලොරියෙන් ඩ්‍රයිවර් බැහැපු ගමන් මෙතනට එන රඝුරාම් මේ රියදුරාට මුදල් වගයක් දෙනවා. දැන් ඔයාලට තේරෙනවනේ අභිෂේක්ගේ තාත්තගේ මිනි මෙරුම කරේ කවුද කියලා. ඇත්තම කිව්වොත් ධනසේකරගේ මරණයට සහ අභිෂේක් නිදහස් කරගත්තට පළිය තමයි රඝුරාම් මේ විදිහට අරගත්තේ. ඔන්න අවසානයේ අපිට පෙන්නනවා ආපහු ධනසේකරගේ ගෙදර. දැන් මෙතන ඉන්නවා පස් දිනෙක්. ඒ තමයි ධනසේකර්, ඉස්ටෙලා, සුබ්බු, මුරුගන්, නෞෂාඩ්. මෙතනින් මුරුගන් කියනවා නෞෂාඩ්ට ධනසේකරව පේනවා. සුබ්බුට ධනසේකරවයි ඉස්ටෙලාවයි දෙන්නම පේනවා. මට තමයි මුකුත්ම පේන්නේ නැත්තේ කියලා. අන්න ඊට පස්සේ තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ ධනසේකරගේ භූගත කාමරය. ඒ තැන පෙන්වද්දී අපිට මුලින්ම දැක ගන්න පුළුවන් රොබට්ව. හැබැයි දැන් තවත් කෙනෙක් මේ කාමරේ හිරකල් ඉන්නවා. හරියට රොබට් හිර කරා වගේම. ඒ තමයි අභිෂේක්. අභිෂේක් නිදහස් වුණාට පස්සේ රඝුරාම් අභිෂේක්ගේ තාත්තාව මැරුවා. ඔයාලට හොඳටම මතක ඇතිනේ. තාත්තාත් නැතුණාට පස්සේ අභිෂේක් ගැන හොයන්න කෙනෙක් නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න නෞෂාන් අභිෂේක්ගෙන් පැහැරගෙන ඇවිත් ධනසේකරගේ භූගත කාමරේ හිර කරනවා.
දැන් අභිෂේක්ටක් ජීවිත කාලෙම මේ කාමරේ ඇතුළෙම තමයි ඉන්න වෙන්නේ. මොකද කිව්වොත් ධනසේකර් ඉස්ටලා දූෂණය කරාට රොබෝට්ට දුන්න දඬුවම් ටිකම දැන් නෞෂාඩ් අභිෂේක්ටක් දෙන්න තමයි හදන්නේ. අන්නේ දර්ශනයත් එක්ක තමයි කූමෑන් චිත්‍රපටිය නිමවටපත් වෙන්නේ.